ගංගොතුර තත්ත්වයකින් පසුව විවිධ රෝග පැතිරයාම අවධානමක් නිරන්තරයෙන් පවතිනවා. එ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගංගතුර තත්ත්වයකින් පසුව පාචනය අතිසාරය වැනි රෝග ව්‍යාප්තවීම නිරන්තරයෙන් සිදුවන අතර එබැවින් ජනතාව ඒ ගැන දැනුවත්වීමත් ඒ වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කිරීමත් වැදගත් වෙනවා. මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වතුර. ඒ වතුර හොඳින් නටවලා උණු කරලා නිවා ගන්න වතුර නොවන තත්ත්වයකදී ඉතාමත්ම බරපතල අවදානම් තත්ත්වයක් තියෙනවා. පාචනය අතිසාරය වගේ බෝවෙන් රෝග පැතිරෙන්න පලාවර්ග භාවිතය සම්බන්ධයෙන් අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. දිලීර ආසාදන විශේෂයෙන් ව්‍යාප්තීමේ ලොකු අවදානමක් පිටිකිරි ලබා දීම පුළුවන් තරම් අධෛර්යමත් විය යුතුයි. ඒක දෙන්නම එපා කියන එක තමයි අපි දෙන පණිවිඩය. අවශ්‍ය නම් කිරි දෙන්න, දියර විදිහට තියෙන කිරි අපිට පාවිච්චි කරන්න පුළුවන්, ආරක්ෂිතව තියෙන කිරි. එහෙම නැත්නම් පිටිකිරි භාවිතය පුළුවන් තරම් අධෛර්යමත් වෙන එක සහ ඒක නොදී සිටින එක තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඒ හරහා මේ මොහොතේදී යම් දෙයක් සිද්ධ වුණත් අවසානයේදී වෙන සංකූලතා සහ ඇතිවන ප්‍රශ්න වඩා බර අරුම් වෙන හින්දා. මේ අතර ගංගතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගැබිනි මව්වරුන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ගර්භණී මව්වරුන් සඳහා අපිට දෙන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය තමයි අපි දන්නවා විශේෂයෙන් ගර්භණී මව්වරු දරු ප්‍රසූතියට ආසන්න අවස්ථාවක ඉන්නවා නම් ඒ අය තවදුරටත් කඳවුරු වල ඉන්න එපා, ගෙවල් වල ඉන්න එපා, ළඟම තියෙන රෝහලට රෝහල් ගත වෙන්න. කිරි දෙන මව්වරු ඉන්නවා නම් කඳවුරු තුල ඒ අයට විශේෂ පහසුකම් දෙන්න. විශේෂයෙන් ඒ වගේ මාතෘ මරණ සෑහෙන ප්‍රමාණයක් අපිට අවම කරගන්න පුළුවන් ඒ අයගේ මානසිකත්වය සකස් කිරීමෙන් පමණක්ම. මෙලෙස පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා සහ උපදෙස් නොමිලේ ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම වගේ රෝග තත්ත්වයන් පෙළෙන රෝගීන්ගේ බෙහෙත් ටික පවා වතුරට ගහගෙන ගිහිල්ලා. ඒතර ඒ අය ඉතාමත්ම පහසුතාවයෙන් පෙළෙනවා. වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න විදිහක් නැහැ. ඉතාම දුෂ්කරතාවයෙන් පෙළෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මනුස අධිරණ වගේ ව්‍යාපෘතියකට අපිට එකතු වෙලා ඒ දුරකථන අංක හරහා අපිට දැනුම් දෙන්න පුළුවන් නම් මේ ස්ථානයේ මෙහෙම රෝගියෙක් ඉන්නවා, මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපේ වෛද්‍ය කණ්ඩායම මේ වෙනකොට ලැහැස්ති සෞඛ්‍ය අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධ වෙලා ඖෂධ රැගෙන ඒ ප්‍රදේශවලට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ගුවන් හමුදාව, නාවික හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතුව. එතකොට අපි ආයාචනා කරනවා ජනතාවගෙන් එහෙම කාට හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මනුස අධිරණයට මේ පණිවිඩය දෙන්න. එතකොට අපි ලැහැස්ති අපේ වෛද්‍ය කණ්ඩායම මේ ස්ථානෙට බොහොම ඉක්මනටම පිටත් කරලා යවන්නේ. ඒ අනුව 077 234 26 32 සහ 071 40 66 0006 දුරකථන අංක ඇමතීමෙන් ඔබේ ගම් ප්‍රදේශයේත් මෙම වෛද්‍ය සේවා කඳවුරක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට ඔබට අවස්ථාව උදා වනු ඇතී.